කියා දෙන්න ආදරය තරම් කතාවට ගොඩක් ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ ඉදිරියට ලින්කන් නේහට මාටුනාට පස්සේ සිද්ධ වෙන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ තමයි නිර්වාන් හිරේ අමත් එක්කම නිර්වාන්ගේ ගෙදර ඉන්න හැමෝම ඉන්නේ වේදනාවකේ. ඒ වගේම තමයි ලෝය ඇතුළු කට්ටිය නම් හරිම සතුටින් පාටි දාන මෝඩ් එකක තමයි ඉන්නේ. ඒකට හේතුව තමයි වසන්ත වගේම අනර්ගව තරහ කරන්න. මේ නිසා මේ කට්ටියට අවස්ථාව උදා වෙලා නිසා. ඉතින් දැන් මේ සිදුවීම් සියල්ල අතරෙම ඔයා දන්නවා ඒ තමයි අවුරුදු ගානක් තිස්සේ ලින්කන් නේහගේ ගෙදරට යනවා. හැබැයි අද තා වෙනකන් නේහා වගේම ලින්කන් මොන ගහලා තිබුණත් ඇත්තටම මේ දෙන්න නොදන්න රහසක් තියෙනවා. ඉතින් ලින්කන් නවංකම් කියනවා නම් නේහා කියන්නේ කවුද කියන එක දන්නවා. තමන්ගේ පුතත් එක්ක යාළු වෙන්න යන්නේ කවුද කියන එකත් දන්නවා. ඒ වුණාට නේහා මේ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් දැන් ඔයත් දකින්න ඇති බොහෝ විට ඒ තමයි ලින්කන් වගේම මිනා ඉස්කෝලේ ගිහිල්ලා එනකොට නේහා කාර් එකෙන් එනවා. එතකොට නේහට දකින්න ලැබෙනවා ලින්කන් වගේම මිනා. ඉතින් අවංකවම කියනවා නම් කාර් එකේ ආපු නේහට මේ ගැන විශ්වාස කරගන්නත් බැරි වෙනවා. ඉතින් මිනා හොඳට මඳුරනවන්නේ නේහා. ඒ නිසා මෙතන කාර් එක නතර කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් විශේෂම දේ කියන්නේ දැන් මිනාගෙන් අනිවාර්යෙන්ම ලින්කන් කියන්නේ කවුද කියන එක ඉදිරියට මාට්ටු වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියන දේ කියන්න ඕනේ. ඉතින් විශේෂම දේ කිව්වොත් අවංකවම කියනවා නම් නේහා අහනවා. එතකොට මිනා මිනිපිරේ නම් නිර්වාන් කියන්නේ පුතාද කියලා. ඉතින් ඒ වෙලාවට ලින්කන් උත්තර දෙන්න කලින් අනිවාර්යයෙන්ම පුංචි මිනා ඉදිරිපත් වේවි කියලා හිතන්න පුළුවන්. මොකද මේ පුංචි මිනා නේහත් එක කතා කරලා හොඳට පුරුදුයි. තමන්ගේ ගෙදර කෙනෙක්ට වගේ තමයි මේ පුංචි දරුවා නේහට සලකන්නේ. ඉතින් ඒ කියන්නේ නිර්වාන් කියන්නේ ලින්කන්ගේ පුතා කියලා අනිවාර්යයෙන්ම මේ මිනා හරහා දැනගන්න ලැබෙනවා. ඉතින් තමන්ට උන් හිරතෙන් පවා නේහට අමතක වෙන්න පුළුවන්. මොකද ලින්කන් වගේ කෙනෙක් නිර්වාන්ගේ තාත්තා කියලා කවදාවත් නේහා විශ්වාස කරන්නෙත් නැහැ. විශ්වාස කරලා තිබුණෙත් නැහැ. ඒ වුණාට දැන් මේ ඇත්ත නේහට විශ්වාස කරන්නම සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ යාළුවට මේ ගැන කිව්වට පස්සේ යාළුවා අනිවාර්යෙන් කියාවි නිර්වාන්ගෙන් ඈතුන එක නේහලාගේ පවුලේ වාසනාව කියලා. හැබැයි තින් එහෙමයි කියලා කවදාවත් නේහට නිර්වාණ අමතක කරන්නවත් නිර්වාණට ආදරය කරන එක නතර කරන්නවත් පුළුවන්කමක් නැහැ කියන දේ මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. ඉතින් ලින්කන් ඒ වගේම නේහා මේ දෙන්න හඳුනා ගැනීමත් එක්ක ඉදිරියේදී නේහට ගොඩක් රහස් මේ නිර්වාණ පවුලෙන් දැනගන්න පුළුවන් වේවි කියලායි මම විශ්වාස කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න ඒ වගේම ලයික් කරන්න කියලාත් ආදරෙන් ඉල්ලීමක් කරනවා.